අයිබෝන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල වැලිකඩ රැඳවිය කුටත් කොරෝනා ජේලර්ලාත් PCR පරීක්ෂාවට ජනතාවගේ සහාය පතා පොලිසිය සෙවූ නාකුටික් IP පොලිසියටම පාර වෙයි පාස්කු ප්‍රහාරයේ තවත් ෆයිල් 38ක් නීතිපති පොලිස්පතිට නැවත හරවා යවයි චන්ද සටනට රාජ්‍ය දේපල අවභාවිතයක් නැහැ නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති වාහනත් බාර දීලා චන්ද කොමිසම හෙලි කරයි කටාර්වලදී කපා කොටා ඝාතනය කළ එකම පවුලේ 3 දෙනාගේ සිරුරු දිවයිනට රැගෙනේ ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවේ පොලිය කිසිදු වෙනසක් නැහැ රජය සහතික වෙයි ඔස්ට්‍රේලියාවේ කොරෝනාව උත්සන්නයි මෙල්බන් ලොක්ඩවුන් වැලිකඩ බන්දනාගාරයේ රැඳවියකු COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග එම බන්දනාගාරය අමුත්තන් සඳහා తాවකාලිකව වසා දැමුණා රැඳවියන් ඇතුළු පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පියවර ගන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයා කන්දකාඩුපේටි මන්ත්‍රව්‍යන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජූනි 27 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අය මොහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් ඇතුළු 177 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව සඳහන් වැලිකඩ බන්ධනාගාරයට අමුත්තන් පැමිණීම යලි දනුන් දෙනතුරු අත්දැකීමටයි පියවර කි නැති මේ අතර බිම රැඳවියා හා ඔහුගේ ආශ්‍රිතයින් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් කෙරෙහි පුළුල් වශයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමු කර තිබෙනවා මේ තත්ත්වය තුළදී ඔහුගෙන් අනිත් අයට COVID-19 රෝගය පැතිරීමේ අවධානමක් තියෙනවා ඒ නිසා අවශ්‍ය පියවර අපි අරන් තියෙනවා කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වගේම වැලිකඩ සිර කඳුරේත් ඔහු සමග සිටි අනිත් පුද්ගලයන් නිරෝධායනය කිරීමට ඒ වගේම PCR පරීක්ෂණ කිරීමට ඊට අමතරව ඔහු සමග ගැටුණු බන්ධනාගාර නිලධාරීන් වැනි පිරිස් නිරෝධායනය කිරීම සහ PCR පරීක්ෂණ කිරීම මේ අවස්ථාවේදී සිදු කරමින් පවතිනවා මොහොත මේ රෝගය පැමිණියේ කෙසේදයි යන්න පිළිබඳව වසංගත විද්‍යාත්මක පරීක්ෂණ මේ අවස්ථාවේදී සිදු කරමින් පවතිනවා දැන් පවතින තත්ත්වය අනුව මේ රෝගයේ පැතිරීමේ විශාල අවධානමක් මේ අවස්ථාවේ නැති වුණත් තියෙන ඉතාමත්ම සුළු අවධානම හෝ අපි සැලකිල්ලට අරගෙන ඒ තවදුරටත් පැතිරීම වැළැක්වීමටත් පාලනය කිරීමටත් අපි අවශ්‍ය කටයුතු මේ අවස්ථාවේදී සිදු කරමින් පවතිනවා මෙම රෝගියා වාර්තා වීමත් සමග මෙරටින් හමු වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගියා තවත් කොරෝනා ආසාදිතින් 36 දිනකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා ඔවුන් රෝහල් වලින් පිටව යාමත් සමග මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව 1955 දක්වා ඉහළ ගොස් තිබෙනවා 112 දිනකු තවදුරටත් රෝහල් කීපයක ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 35 කොරෝනා වසනේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි වී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවිනට පැමිණියා සවුදි අරාබියේ රියාත් නගරයේ සිට ශ්‍රී ලාංකිකයින් 281 දෙනෙකුයි මෙසේ කටනායක ගුවන්තොට පොලින් දිවිනට ළඟා වුණේ ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා මැනිලා නගරයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 48 දෙනෙකුද දිවිනට පැමිණියා දෝහා කටාර සිට 14 දිනකුද ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනාද PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමු කෙරුණා මේ අතර මිලියන 5ක ජනතාවක් සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නැවත වසා දැමීමට තීරණය කර තිබෙනවා ඒ අනුව මෙල්බර්න් නුවර සති 6කට වසා දැමෙනු ඇත මෙම තීරණය හෙට මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වීමට නියමිතයි වසර 100කට පසු පළමු වරට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අතර නගර සීමා වසා දැමීමට තීරණය කෙරුණේද මෙල්බර්න් නගරින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි ඔස්ට්‍රේලියාවේ අලුතින් හඳුනාගත් ආසාදිතින්ගෙන් 95%කට වඩා වැඩි ප්‍රතිශතයක් මෙල්බර්න් නුවරින් වාර්තා වෙනවා COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේ වන විට ලෝපුරා 1,17,65,736 දෙනෙකුට ආසාදිනී වී තිබෙනවා සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 67,59,226ක්
वैरसे आसातिनी हेतुवेन मरण 541,282ක් වාර්තා වනවා රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා ඉන්දියාවේ කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 107 ඉක්මවා තිබෙනවා එරට මරණ සංඛ්‍යාවද 20,000 ඉක්මවා කියපවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ කොවිඩ් ආසාදිතින් පළමු ලක්ෂය වාර්තා කිරීමට දින 110ක් ගත වුණා එහෙත් එය 6 ලක්ෂයේ සිට 7 ලක්ෂය දක්වා ඉක්මවා යාමට ගත වූයේ දින 4ක් පමණයි පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා ඒ අනුව වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර රුසියාවද පසු කරමින් ඉන්දියාව ඊයේ දිනේදී 3 වන ස්ථානයට පත් වුණා ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 50,000 ඉක්මවුවා ඒ අනුව ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේදී මිලියන 3 ඉක්මවා ගියා मे अत्र ब्रसील जनाधिपति जायल बोलसेनारो नवतात कोविड परीक्षण बाजने कलपव विदेश वार्ता संधान कला ए ओहते रोग लक्षण मतवी महेतुवेन वैरस व्याप्ति अवदान पिलिबंद जनाधिपति वर्या नुसल किलिमत्व कटेतु किरीम संबंधेन अवस्था गणनाव कदीम ओहते रहिव चोदना इल्लवुना आसादितीन 1,026,071ක් සහ මරණ 65,556ක් සමගින් බ්‍රසීලය දෙවනුවට වැඩිම පීඩාවට පත් වූ රට ලෙස සටහන් වෙනවා රටතුල සිටින විදේශ ශ්‍රමිකින්ගේ ප්‍රතිශතය 70% සිට 30% දක්වා අඩු කිරීමේ පනත් කෙටුම් පතට කුවෙත් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. එරට සිටින ඉන්දියානුවන්ගේ ප්‍රතිශතය 15% ඉක්ම විය යුතු නැති බවයි කුවෙත් වාර්තා සඳහන් කළේ. ඒ අනුව 8 ලක්ෂයක පමණ ඉන්දියානුවන්ට කුවෙතේ හැර යාමට සිදුවුණු ඇතිවටයි වාර්තා වන්නේ. තෙල් මිල පහත වැටීම හා කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් තම රට තුල සිටින විදේශ ශ්‍රමිකින් සීමා කළ යුතු බවටයි එරට ජනතාව පෙන්වා දෙන්නේ. මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කඩවත පොලිසිය මගින් අත්අඩංගුවටගත් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පැවතු සහ ඊට සහාය දක්ව බව කියන පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කෙරුණා. ඒ සඳහා මහජන සහායද පොලිසිය අපේක්ෂා කළා. ඊට අදාළ නිවේදනය නිකුත් කර පැය කිහිපයකට පසු සමන් වසන්ත කුමාර නැමැති 49 හැවිරිදි විමසකකරු පොලිසියට බහර වුණා. අනතුරුව අත්අඩංගුවටගත් ඔහු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අනුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවයි පොලිස් මුලස්ථානයේ නිවේදනය කළේ. පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවන් සම්බන්ධයෙන් යවා තිබූ තවත් අසම්පූර්ණ ලිපිගොනු 38ක් නීතිපතිවරයා නැවත වැඩබලන පොලිස්පතිවරයා වෙත හරවා යවා ඇති බව නීතිපති සම්බන්ධීක නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසනවා. 2019 අප්‍රේල් මාස 21 වන දින සිදු කරන ලද පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා සම්බන්ධ අසම්පූර්ණ විමර්ශන ගොනු 40ක් ගරු නීතිපතිතුමා විසින් ජූනි මාස 26 වනදා වැඩබලන පොලිස්පතිවරයාට ආපසු හරවා යැවීමක් සිදු වුණා. ඒ ආකාරයටම අද දිනත් තවත් අසම්පූර්ණ ගොනු 38ක් නැවත හරවා යැවීමක් සිදු කරා. ඒ අනුව 2019 අප්‍රේල් මාස 21 වන දින සිදු කරන ලද පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් වූ අසම්පූර්ණ අපරාධ විමර්ශන ගොනු 78ක් මේ දක්වා දැනට හරවා යැවීමක් සිදු වී තිබෙනවා. ඒ අනුව අද දින ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ එම හරවා එවා ඇති අසම්පූර්ණ අපරාධ විමර්ශන ගොනු 78ට අදාළව විමර්ශනයන් හරියාකාරව නොපමාව සිදු කර එකී සම්පූර්ණ විමර්ශන ගොනු කඩිනමින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටයි. සහරාන් ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරයට පෙර පුහුණු වීම සඳහා යතුරු පැදියක අටවා බෝම්බයක් පුපුරවා හැරීම සිදු කළ ඉඩම කලකට පෙර නැගිනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාට අයත්ව තිබූ බව අනාවරණය වුණා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කොමිස මහමුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සාක්ෂි දුන් අවස්ථාවේදී සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදී පිරිසක් පසුගිය වසරේ අප්‍රේල් 16 වෙනිදා කාත්තංකුඩි පාලමුණේ ප්‍රදේශයේ ඉඩමක යතුරුපැදියක් තුල බෝම්බයක් අටවා පුපුරවා හැරීමක් සිදු කළා.
පිළිබඳ පරීක්ෂණ සිදු කළේ එවකට කාත්තන්කුඩු පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි උපපොලිස් පරීක්ෂක MPM මොහමඩ් ජෙසුලි මහතායි. ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. තමන්ට අයත් ඉඩමක් තුල යම් පිපිරීමක් සිදුව ඇති බවට මොහමඩ් මුස්තාපා බස්රි නෙමෙතිකු පසුගිය වසරේ අප්‍රේල් 17 වෙනිදා කාත්තන්කුඩි පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බව සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කළා. ඒ අනුව එදින රාත්‍රී 10:40ට පමණ තමන් සිදුවීම වූ ස්ථානයට පිටත්ව ගිය බවත් අදාළ පිපිරීම සිදුව තිබුණේ කාත්තන්කුඩි පාලමුණේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටි අක්කර 43කින් යුත් ඉඩමක බවත් ඔහු කියා සිටියා. ඒකල ස්ථානීය පරීක්ෂාවට අනුව අප්‍රේල් 16 වෙනිදා පිපිරීම සිදුව ඇති බවත් මෙම යතුරුපැදිය කෝට්ටේගුඩ පාර කැලණිය යන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති බවත් සොයාගෙනුණා. අදාළ කාන්තාව කලකට ඉහතදී මෙම යතුරුපැදිය විකිණීම සඳහා ව්‍යාපාරිකයෙකුට ලබා දී තිබෙනවා. එම ව්‍යාපාරිකයාකින් ජෙරාඩ් යසිත් සිල්වා නැමැත්තෙකුගේ ජාතික හැඳුනුම් පතක් පෙන්වා පුද්ගලයෙකු මෙම යතුරුපැදිය මිලදීගෙන ඇති බව සාක්ෂිකරු පැවසුවා. ජෙරාඩ් යසිල් සිල්වා නැමැත්තාගෙන් පසුව කළ පරීක්ෂණවලදී හෙළිවුණේ ඔහුගේ ජාතික හැඳුනුම් පත සහිත මුදල් පසුම්බිය කලකට ඉහතදී අස්ථානගත වූ බවයි. එම ජාතික හැඳුනුම් පත අවභාවිත කරමින් සහරන් ඇතුළු කණ්ඩායම මෙම යතුරුපැදිය මිලදීගෙන ඇති බව අනාවරණය වූ බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා. මේ සම්බන්ධයෙන් තමන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවද සාක්ෂිකරු කියා සිටියා. කොමිසම එහිදී ප්‍රශ්න කර සිටියේ පිපිරීම සිදු වූ ඊටම මීට පෙර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලඥයෙකුට අයත්ව තිබූ එකක්ද යන්නයි. ඊට පිළිතුරු දුන් උපපොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්පුල්ලා මහතාට කලකට ඉහතදී මෙම ඉඩම අයත්ව තිබූ බවයි. ඔහු විදේශිකයෙකුට ඉඩම විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී එහි වත්මන් අයිතිකරු ඉඩම මිලදීගෙන ඇති බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. කොමිසම යලි විමසා සිටියේ අතාල ඉඩම හිස්පුල්ලා මහතා අත්පත් කරගන්නා ලද්දක්ද නැතහොත් රජි හෝ සුනාමීන් අවතන් වූ ජනතාව රැඳී සිටි ඉඩමක්ද යන්නයි. තමන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කළේ නැති බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියා. හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ වාහන මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු බහර දී නැති බවට වැඩි වශයෙන් චෝදනා එල්ල වුණා. ඒ ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ. කෙසේ වුවද මැතිවරණ කොමිසමේදී අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ එක් වාහනයක් හැර සෙසු සියලු වාහන බහර දී ඇති බවයි. පසුගිය මැතිවරණයට සාපේක්ෂව මෙම මැතිවරණයේදී රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබී නැති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් ලබාගෙන තිබූ වාහන අමාත්‍යාංශ වෙත ලබා දී ඇති බවත් ගැටලුවක් පවතින්නේ එක් වාහනයක් සම්බන්ධයෙන් පමණක් බවත් ඉදිරි සතියේදී එම වාහනයද බහර දෙනු ඇතැයි විශ්වාස කරන බවත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා. මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේදී බොහෝ වෙලාවට විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන චෝදනා තමයි රාජ්‍ය දේපළ අයුතු පරිහරණය කරන බව. අමාත්‍යාංශවල රාජ්‍ය දේපළ අයුතු පරිහරණය වළක්වා ගැනීම සඳහා එම දේපළ භාරකරුවන් විදිහට කටයුතු කරන එම දේපළ පරිපාලනය කරන ලබන නිලධාරීන්ට අපි කැඳවීමක් කරන ලැබේ. එනම් අප ඔවුන් සමග සාකච්ඡා කරේ ඉදිරි මාසයක කාලය තුලදී මෙම මැතිවරණය පැවැත්වෙන තෙක් මේ රාජ්‍ය දේපළ කොහොමද ආරක්ෂා කාර්ය රැකගන්නේ කියන සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කරේ. ඒ අමාත්‍යාංශවල සියලුම වාහන මෙන්ට බාර දීලා තියෙනවා. යම් යම් වාහන බාර දුන්නේ නැහැ කියන වාර්තා ලැබී තිබුණා අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව වලින්. ඒ නිසාම තමයි අපි මේවුන් කැඳවීමක් කරේ. කියන්නේ මේ වෙනකොට කිසිම පුද්ගලෙක් වාහන සන්තකයේ තබාගෙන නැහැ කියලා. දැන්ට අපිට එක වාහනයක් සම්බන්ධයෙන් ගැටලුවක් නැත. තාම පොලිස් දෙපාර්තමේන්තුවේ ඒ සම්බන්ධයෙන් නිශ්චිතව අපිට සඳහන් කරලා නැහැ. ඒ වාහනේ ධාවන මට්ටමේ තියෙනවද එහෙම නැත්නම් කොහරි ගරාජ් එක තියෙනවද කියන සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඔයාලට එම වාහනයත් අපිට ඉදිරි මේ සතිය ඇතුළතදී ලබා ගන්නට හැකියාව තියෙනවා. එහෙම තියාගන්න හැකියාව තියෙන්නේ අපිසි මුදලක් මැතිවරණ කොමිසම සභාවට කොහෙට හරි යවන්න ඕනද කොහොමද ඒ සම්බන්ධයෙන්? රාජ්‍ය දේපළ කුලියට දීමේ හැකියාවක් නැහැ රාජ්‍ය ආයතනයකට. මුදල් ගෙවා වාහන පාවිච්චි කිරීමේ අයිතිය තියෙන තනතුරු තියෙනවා. ඒ තනතුරු සඳහා ඒ ආකාර කටයුතු කර ගැටලුවක් නැහැ. නමුත් මේ පහුගිය මැතින සාපේක්ෂව මේ මැතිවරණයේදී මේ වෙනතෙක් අපිට මේ රාජ්‍ය දේපළ අයිතිය පරිණ සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා ලැබිලා නැහැ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව අතිරේක ලේකම්වරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මම සොදේශ කටයුතු අමාත්‍යංශයේ නියෝජනය කරන්නේ සොදේශ කටයුතු අමාත්‍යංශයේ වාහන සියල්ලම බාර දීලා තියෙනවා. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්තන අමාත්‍යංශය.
කොළඹ වරාය නගරයේ පාලම් 10ක ඉදිකිරීම කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුවෙහි සියලු ඉදිකිරීම් ලබන වසර ඇතුළත අවසන් කිරීමට නියමිත බවයි නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය පවසන්නේ. පසුගිය වසර තුල කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු අඩාල වී තිබුණා. ඒ හේතු වෙනුයි එහි ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත්තේ. හෙක්ටාර 269ක බිම ගොඩ කිරීමෙන් පසුව එහි අයිතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඉදිකිරීම් කඩිනම් කිරීමට මැදිහත් වූයේද අග්‍රාමාත්‍යවරයායි. මෙහි පාලම් 10 ඉදිවන්නේ කොළඹ වරාය මැදින් ගමන් කරන මුහුදු ඇල මාර්ගය හරහායි. ඉන් පාලම් 5ක් පදකයන් සඳහායි. ඉදිරි පාලම් 5 රතවාන සඳහා වෙන් කෙරෙනු ඇති. මීටර 80 සිට මීටර 130 දක්වා විවිධ දිගවලින් සමන්විත මෙම පාලම්වල පළල මීටර 4 සිට මීටර 42 දක්වා වනවා. මුහුදු ඇල මාර්ගයේ මගී ප්‍රවාහන යාත්‍රා යෙදවීමද සැලසුමයි. ජනතාවට නොමිලේ වරාය නගරයට පිවිසිය හැකි. ගාලු මුහුදුර සිට පාගමනින් ඊට පැමිණිය හැකි පරිදි පිවිසු මාර්ගයක්ද ඉදිකරමින් පවතිනවා. මෙරට විශාලතම සංවර්ධන ව්‍යාප්තිය වන කොළඹ වරාය නගරය තුලින් රටට ප්‍රතිලාභ රසක් අත්වනු ඇති. ලෝකයේම ආයෝජකයන්ගේ අවධානය දැනටමත් ඊට යොමු වී තිබෙනවා. ජේෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවුන් ලැබුණ පොලී අනුපාතයේ කිසිදු වෙනසක් සිදු කර නැති බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරනවා. මෙතෙක් පැවති පොලී අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය පවසන්නේ. තරුණ ජවය රටේ සංවර්ධනයේ වෙනුවෙන් කැපකළ ජේෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් ඔවුන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලි අනුපාත වැඩසටහන ආරම්භ කෙරුණේ 2014 වසරේදී. මෙම විශේෂ පොලි අනුපාත ප්‍රතිලාභයේ කිසිදු සංශෝධනයක් සිදු කර නැති බවත් ඒ ආකාරයෙන්ම එය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මුදල් අමාත්‍යාංශය අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කළා. සමාජ මාධ්‍යයත් සමහර දේශපාලන අරමුණු සඳහා ක්‍රියාත්මක වෙන අයත් රජයේ ජේෂ්ඨ පුරවැසියන්ට කිසියම් අසාධාරණයක් කළ බව හුවා දක්වන්න උත්සාහ කරලා තියෙනවා. ජේෂ්ඨ පුරවැසියන්ට සැකයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ යෝජනා ක්‍රමයේ 2014 සිට ක්‍රියාත්මක වෙන මෙතෙක් කිසිදු වෙනසක් කරලා නැති බව මුදල් අමාත්‍යාංශයේ නිල වශයෙන් දැනුම් දෙනවා. එම මාධ්‍යවල තිබුණා ජේෂ්ඨ පුරවැසියන්ගේ පොලි ආදායම මත තිබුණ බදු සානී ඉවත් කළා කියලා. ඒ සාවද්‍ය බව මම ඊයේ දිනේදීත් පැවසුවා. වර්තමානයේ ලැබලා දීලා තියෙන බදු සහනය අනුව ඕනෑම තැනැත්තෙක්ගේ පොලි ආදායම් හෝ ලාභ ලාභාංශ හෝ වෙනත් කිසියම් ප්‍රභවයකින් ලබන්නා වූ ආදායම් මාසකට 2500 දක්වත් වර්ෂයකට 130 දක්වත් ආදායම් බද්දෙන් නිදහස්. බදු සහනය වැඩි වෙලා තියෙනවා. දැන් ඒ නිසා කිසිදු ජේෂ්ඨ පුරවැසියෙකුට අසාධාරණයක් වෙලා නැහැ. කොළඹ පිළියන්දල මාර්ගයේ සිට නුගේගොඩ ඇල සහ එම ඇල මාර්ගයේ දෙපස ඉවුරු වලට යාබදව ඇලෙහි නඩත්තු කටයුතු සඳහා තනා තිබෙන මාර්ගය තාප්පයක් බැඳ වසා දමා තිබෙනවා. පොදු මාර්ගයක් මේ අයුරින් වසා දමා ඇත්තේ මෙරට අධිකරණ ශාස්ත්‍රයේ ප්‍රබලයෙකුගේ මැදිහත් වීමෙන් බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් අප වෙත ලිඛිතව ලැබුණු මෙම තොරතුරු පිළිබඳව සොයා ගිය ITN හෙළිදරව්ව ගවේෂණාත්මක වාර්තාවයි මේ. වෙරස්කංග ව්‍යාප්තිය යටතේ පැපිලියාන 120 බස් මාර්ගයේ සිට නුගේගොඩ ඇල මාර්ගය දක්වා සංවර්ධනය කිරීම සඳහා අදාළ භූමි ප්‍රදේශය රජයට පවරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 21.31 ඇල ඉරක් 17 සහ 2019.79 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එම ව්‍යාප්තිය සඳහා අවශ්‍ය භූමි ප්‍රමාණය ලබාගෙන ඉතිරි ඉඩම් කැබලි යලි හිමිකාරුවාටම ලබා දීමට රජය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ භූමි ප්‍රදේශයේ පිහිටි පොදු මාර්ගයේ එක් ස්ථානයක් අවහිර කරමින් කොන්ක්‍රීට් කණු යොදා තාප්පයක් ඉදිකිරීමටත් එම මාර්ගයේම තවත් ස්ථානයක් අවහිර කරමින් ගේට්ටුවක් යොදා අවහිර කිරීමටත් ඒ අවට පුද්ගලයන් කීප දෙනෙකු කටයුතු කර තිබෙනවා. ඉවරණ දවස්වලට ඉස්සෙල්ලා ඔතන බලහත්කාරයෙන් තාප්පයක් බැන්දා. මම මේ පිළිබඳව ගිහිල්ලා පොලිසියට දැනුම් දුන්නා. හතර වතාවක් මෙන්න බලහත්කාරයෙන් මේම වැඩක් කරනවා නවත්තන්න කියලා. නමුත් බුරලැස්ගමු පොලිසියෙන්
මේකට මට කච්චර කිව්වත් ආවෙ නෑ මාව ගෙන්න ගත්තා ඉන්ක්වයරි එක තියන්න කියලා මාව පොලිසිය තියාගත්තා පැය දෙකමාරක් තුනක් විතර කාලයක් මම පොලිසියට ගිහිල්ලා සඳහන් කරපුවාම පොලිසිය ඔයිසි එකෙන් මං ඇහුවේ ඇයි එන්නේ නැත්තේ ඇයි නඩුකාරයට එන්න බැරි මේ නඩුකාරයානේ මට විරුද්ධ කම්ප්ලේන් එක දාලා තින්නේ එහෙනම් යාව ගෙන්නලා මෙතන කතා කරන්න මොකද්ද වෙලා තින්නේ කියලා එතකොට කිව්වා කළු ගල් වල ඕලු ගහන්න බෑයි කියලා මෙම අවහිර කිරීම සම්බන්ධයෙන් 2019 නොවැම්බර් 11 වන දින ලිපියක් මගින් බොරලැස්ගම නගර සභාව දැනුවත් කළද ඊට නිසි පිළිතුරක් ලැබී නැහැ. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ වෙත මේ සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලකට අනුව අදාළ තාප්පය දින 14ක් තුල ඉවත් කරන ලෙසට නාගරික සංවර්ධන අධිකාරිය බොරලැස්ගම නාගරික ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. නමුත් එම ලිපියටද නගර සභාවෙන් කිසිදු පිළිතුරක් ලැබී නැහැ. एक गैसेट मार्गे सीको प्लान नहीं कोई मैं सर्वे जनरल डिपार्टमेंट के प्लान के रिफर कर ला गैसेट पत्र कोई संशोधित गैसेट पत्र एक कल लाई वरा इडंग आत्पात कर गया नहीं मैं नीलधारिया भी सिंह ल्यूबकू तीन संधान कर ला तीन मैं राज्य संत के अरगिन हमारा ही एहमत ये मेम ताप्याग गाला बैंद मम अहू ऐ मेम करान नहीं गेला नगर सभा या मट की हुआ मम घी इंक्वायरी का टच गया मम संबंधीन संबंध बलधार රටේ සංවර්ධනයට විරුද්ධ වන අයගෙන් ප්‍රවේශම් විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල හිරියාල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ නිවසේදී ජන හමුව පැවැතුණේ. මංජුලා දිසානායක මහත්මිය ජන හමුව සංවිධාන කළා. පුලුවන් සංචාරකින් මෙහි නවත්ත ගන්න වැඩපිළිවෙල ආරම්භ කළා. ඒ වගේම බීමට ජලය, කුෂ්කර්මාන්තයට ජලය අවශ්‍ය සියලුම කටයුතු පිළිබඳව අපි සොයා බලලා දැනටමත් සැලසුම් සකස් කරගෙන යමින් තියෙනවා. අමුණාසිරන් මතක ඇති දදුරෝය ආරම්භ කරනකොට සමල් රාජපක්ෂ මහත්මයාට ගහන්න දදුරෝය හදන්න ඉපයි කියලා. එදා එහෙම විරෝධතාවයක් තිබුණා. යම් යම් කණ්ඩායම් ඉන්නවා සංවර්ධනයට විරුද්ධ. අපි ඒ අයගෙනු පරිසම් වෙනවා. සංවර්ධනය දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙල ඒ වගේම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න අපි සැලසුම් සාකච්ඡා කටයුතු කරනවා කියන එක වගකීමකින් යුක්තව අපි තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා. ඒ නිසා රජයක් වශයෙන් තමුන්නාන්සේලා ඡන්ද දීලා පත් කරගත්ත නායකයාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න නම් අනිවාර්යයෙන්ම එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂය තමයි බලයට පත් වෙන්න ඕනේ. එහෙම නැති වුණා නම් ගියේ පාර වගේ රණීල් එක පැත්තක මෛත්‍රී එක පැත්තක වෙන්න දෙපැත්තට ඇද ගන්නවා අන්තිමට බැට කෑවේ ජනතාව. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකින් හා පළාත් පාලන නියෝජිතින්ගේ හමුවක් පැවැත්ුණා. වයඹ පළාත් හිටපු මහ ඇමතිවරුන් වන අතුල විජේසිංහ, ධර්මසිරි දසනායක, හිටපු පළාත් අමාත්‍ය පීසිරි රාමනායක, හිටපු පළාත් සභා මන්ත්‍රී නිලන්ත සුපුන් රාජපක්ෂ යන මහතුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් කීප දෙනෙකුද මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක්ද මෙහිදී පොදුජන පෙරමුණ සමග එක්ුණා. මාධ්‍ය මෙහෙවරට එහා යමින් මනුෂ්‍යත්වයේ වෙනුවෙන් ස්වාධින රූපහානී මාධ්‍ය ජාලය සිදු කරන සේවාව දෙස් විදෙස් බොහෝ සංවිධාන හා පුද්ගලින්ගේ ඇගීමට ලක්ව තිබෙනවා. සුනාමි ව්‍යසනයේ පටන් ජාතියට සිදුවන සෑම විපතකදීම ස්වාධින රූපහානිය මනුෂ්‍යත්වයේ සත්කාරය තුළින් මෙම සේවාව සිදු කරනවා. වර්තමානයේ බොහෝ මාධ්‍ය ආයතන රසවින්දනයේට පමණක් සීමා වෙමින් ව්‍යාපාරික අරමුණවලට ගොනු වී ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතිනවා. මෙරට රූපවාහිනී මාගෙදර ලෙසින් ස්වාධින රූපවාහිනිය සිය ප්‍රේක්ෂක ජනතාවගේ ජීවිතවල කොටස් කරුවෙක බවට පත් තිබෙන්නේ ඔවුන්ට සිදුවන වෙසෙනකදීද ජනතාව අතරම සිටීමේ හේතුවෙන්. මෙම සේවාව අගය කරමින් ජාත්‍යන්තර සිංහ සමාජයේද ස්වාධින රූපවාහිනිය සම්මානයට පාත්‍ර කළා.
ඒ ITN මනුෂ්‍යත්වයේ සත්කාරය වසරේ විශිෂ්ටතම මානුෂීය ව්‍යාපෘතිය ලෙස අගය කරමින් මෙම සම්මානය ප්‍රදානය කෙරුණේ සිංහ සම්මාන රාත්‍රියේදී ස්වාධීන රූපවාහිනී නියෝජ්‍ය සම්මාන අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා මහතා ITN මනුෂ්‍යත්වයේ සත්කාරයට හිමි සම්මානය එහිදී ලබා ගත්තා කොරෝනා වසන සමයේදී පීඩාවටපත් කලාකරුවන් 6000කට පමණ ITN මනුෂ්‍යත්වයේ සත්කාරය තුලින් සහන ලබා දුන්නා. එමෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන්ද මෙම කාල සීමාවේදී සහන සැලසීමට ITN මනුෂ්‍යත්වයේ සත්කාරයට හැකි වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා වසරේ විශිෂ්ටතම මෙහෙවරක් කළ කලාකරුවා ලෙස සිංහ සම්මාන රාත්‍රියේදී ගෞරව සම්මානයට පාත්‍ර වුණා. ජාත්‍යන්තර සිංහ සමාජයේ 306 සී දිස්ත්‍රික්කයේ වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය, රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය මෙන්ම නිදහස් කලා සංධානය සහ ඩයලොග් සමාගමද මනුෂ්‍යත්වයේ සත්කාරය යථාර්ථයක් බවට පත් කර ගැනීමට උර දුන්නා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය ITN සමග අත්වැල් බැඳ ගනිමින් මනුෂ්‍යත්වයේ සත්කාරය පෙරට රැගෙන යාමට මූලික වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සදාචාරාත්මක සහ මානවවාදී මාධ්‍ය ආයතනයක් ලෙස සමාජීය වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වුණා. කටාර්හි සේවය කරමින් සිටියදී තියුණු ආයුධවලින් පහර දීමට ලක්ව ඝාතනය වූ එකම පවුලේ මව පියා සහ දියණියගේ සිරුරු දිවයිනට අද රැගෙන ආවා. කැලණිය ප්‍රදේශයේ පවුලක සමාජිකයෙනුයි මෙලෙස ක්‍රූර ලෙස ඝාතනයට ලක්වැත්තේ. පියා 59 හැවිරිදි වියෙහි පසු වූ අතර මව 55 වන වියෙහි පසු වුණා. දියණියගේ වයස අවුරුදු 34ක්. ඇය කටාර්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු සමග පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. අදාළ පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු මෙම ඝාතනය සිදු කර ඇති බව හෙළි වී තිබෙනවා. විවාහකයෙකු වන එම පුද්ගලයා අදාළ තරුණිය සහ එම පවුලේ සමාජිකයන් සමග ඇති වූ ආරවුලකින් පසු තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතන සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඝාතනය පසුගිය පළමුවනදා සිදු කර තිබෙනවා. සැකකරු ඊට පසු දිනම ශ්‍රී ලංකාව වෙත පලා විත් ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වුණේ. දේහයන් මරණ පරීක්ෂණ සඳහා මේ වන විට යොමු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳ මේ දිනවල දේශපාලන වේදිකාවේ සාකච්ඡා වෙනවා. පක්ෂ විපක්ෂ දේශපාලඥයන් දැක් වූ අදහස් 2020 ජනමතයෙන් එළමෙන මහමැතිවරණයේදී තමුන් වහන්සේලාගේ හයිය තුලින් රටේ ජනතාව ශක්තිමත් කිරීමේ ගමන අපි ආරම්භ කරනවාමයි කියලා මම තමුන් වහන්සේලාට කියන්න කැමතියි. මට එක කතාවක් කියන්න තියෙන්නේ. ඒගොල්ල දුවන් එක නමකින් කිසිම දෙයක් නැහැ. සජිත් 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 හෙන්ඩුව නෙමෙයි උන්ට වෙන්නේ තොණ්ඩුව දාගෙන අගෝස්තු මාසේ 5 වෙනිදායින් පස්සේ වලපල්ලට යන්න තොණ්ඩුව. එක්කෝ සජිත් ප්‍රේමදාස මහත්තයා මොනහරි මත්ද්‍රව්‍ය බීලා එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඔළුව හොඳ නැහැ. අද එතුමා දේශපාලන වේදිකාවේ දේශපාලන නායකයෙක් නෙමෙයි දේශපාලන විකටයෙක් බවට පත් වෙලා තිබෙන නිසා සජ්ජාතික පක්ෂය සමග ජන බලවේගය කියන දෙක කැඩීම පමණක් නෙවෙයි ඔවුන්ට චෝදනා කරමින් මේ වෙන විට ඉන්නවා. ඒගොල්ලගේ සටන තියෙන්නේ අපිට වගේ ආණ්ඩු බලය ලබාගෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වඩා සිරිකොතේ බලය අල්ලා ගැනීම සඳහා වූ සටනක්. අපි එක්සත් ජාතික පක්ෂය තමයි. මේක අපි මේ తాවකාලිකව සමග ජන බලවේගයේ මේ මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා මේ ටෙලිෆෝන් එක අපි පාවිච්චි කරනවා. මේ අපි ජයග්‍රහණය කරාට පස්සේ එක්සත් ජාතික පක්ෂ අනිවාර්යයෙන්ම අපි ශක්තිමත් කරනවා. ඒකේ සැකයක් නැහැ. ඒකේ දෙකක් නැහැ. පක්ෂයක් නෙමෙයි. ඒක නිකන් මේ తాවකාලික දේශපාලන එකතු වීමක් ඒ වගේ තැන්වල. නමුත් ඒකේ පේන්නේ නිකරුණේ යන වල්ගස් වගේ ඔය නිකන් බිහිවලා එනේ වට හොඳම උත්තරේ තමයි ඒ කුෂිනාශක දාලා නැති කළ දාන එක මුලින්. ඒක තමයි මේ දවස්වල ජනතාවම කරන්නේ. මේ සමග ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂයයි දෙපැත්තම වෙලා බොරු ආරවුලක් පෙන්න මේ කරන්නේ මොකද්ද? එකට ඉඳගෙන මහ බැංකුව මංකොල්ල කාලා දැන් දෙපැත්තට වෙලා ඔබව නැවත රවට්ටන්න මේ හදන්නේ. දැන් මේ වේදිකාවේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියන රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන දේවල් ටික අවුරුදු 5ක් ඒගොල්ලන්ට බලය තිබුණනේ. ඒගොල්ලෝනේ අගමැතිකම් දරුවෝ. ඒගොල්ලෝනේ කැබිනට් අමැතිකම් දරුවෝ. ඉතින් ඒ කාලේ මේ ටික ඉෂසිද්ධ කරන්න තිබුණනේ. දැන් මේ මැතිවරණයකට අවිල ඔක කියන්න දෙයක් නෑ. Tamanට ඒ තනතුරු දරන කොට ওই ටික කරන්න තිබුණනේ. අයියෝ ටෙලිෆෝන් එකෙන් ඉල්ලන්නේ. ටෙලිෆෝන් එකෙන් ඉල්ලන්නේ. එක්සත් ජාතික පක්ෂ නමුනාසරයි කකොදල් ගාවට ආයි කියලා දෙන්න. ඔළුවෙන් හිටවල තියෙන එක්සත් ජාතික පක්ෂය දෙකකුලෙන් හිටවල වගකීමත්
සමගී ජන බලවේගය ඉෂ්ට කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකන් ඔක්කොම චරිත. මම ඇතුළු ඔක්කොම. එක්සත් ජාතික පක්ෂයෙන් පිටට ගියායට අතීතේ වෙලා තියෙනවා ඔබ අහලා තියෙනවනේ. එක්සත් ජාතික පක්ෂයෙන් පිටට ගිය ඔය වගේ අය නෙමෙයි. රටම ලෝකෙම පිළිගන්න අය. ඒගොල්ලොත් අවසානයේ රුපියල් 5ක සමාජිකත්වය අරගෙන සිරිගොතට ඇවිල්ලා තමයි පක්ෂ සමාජිකත්වය දෙලා ආපහු දේශපාලනය කරේ. එක්සත් ජාතික පක්ෂය ගත්තොත් අද පළු දෙකක් බවට පත් වී තිබෙනවා. උන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයෙන් බවට පත් වී තිබෙන්නේ චන්දෙන් පස්සේ සිරිකොත අල්ලන්නේ කවුද? අපිට වැඩක් තියෙනවද? සිරිකොත කවුද අල්ලනවා කියන එක රටට වැඩක් නෑ. අපිට විපක්ෂයක් නෑ. මේ මැතිවරණ අපිට හරි පාළුයි. එක්සත් ජාතික පක්ෂය හතුරා වෙලා තියෙන සමගි ජන බලවේගේ හතුරා වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඡන්දේ ඉල්ලන්නේ තමන්ගේ 3% රැකගන්න. ඒ නිසා මෙදා පාර ඉතිහාසයේ නූවිරු ජයග්‍රහණයකට අපට යන්න හැකියාව තිබෙනවා. මේ දෙගොල්ලන්ගේ තියෙන්නේ ඔය බල කඳවුරේ සිරිකොතේ ආරක්ෂා කර ගැනීම නායකද ගැනීමයි සහ විපක්ෂ නායකරා ගැනීමයි තියෙන වෙන මොකවත් නැහැ කට. ඒ නිසා අපි විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ නැවත වරක් ඉල්ලා සිටිනවා රට ගැන හිතන්න, රටේ අනාගතය ගැන හිතන්න අපිත් එකතු වෙන්න. UMP එක කැලිබර් වලට කැඩලා ඒක වැල්ඩින් කරන්න බෑ. ඒ හින්දා අපිට කිසිම ගේමක් නැහැ. අපි අනිවාර්යයෙන්ම ඉතාමත්ම මේ රටේ ආණ්ඩුවක් ලබා ගන්න වැඩිම മന്ത്രി සංඛ්‍යාව ලබා ගන්න ආණ්ඩුව බවට පරිවර්තනය. සදාතරණීය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල ජීවිතයෙන් සමුගෙන අදට වසර 33ක් වනවා. මරදානයේ ශාන්ත ලෝරන්ස් හා දෙමටුගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ ජෝතිපාලයන් 1956 වසරේදී සිරිල් පී අබේරත්නයන්ගේ සුරතලී චිත්‍රපටයට සිරියාමේ සාරා ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස රෙදී තිරයට එක්ුණා. එච්.ආර්. ජෝතිපාල සිය කටහඬ සිනමා තරු රසකට පසුබිම් ගායනින් දායක කළ අතර එඩි ජයමාන්න, ගාමිණී ෆොන්සේකා, විජේ කුමාරතුංග, සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දනිය ඒ අතරින් කීප දෙනෙක්. මම මගේ ගීත මං හිතන හුඟක්ම ප්‍රිය කරන්නේ දුප්පත් අහිංසක රසිකයෝ. කස්තුරි සුවඳ සුරතලි ස්විප්ට් ටිකට් හිත හොඳ මිනිහෙක් කවුද රජා වාසනා සූකිරි කෙල්ල සුචීපා අභිරහස ආදී චිත්‍රපට සිය ගණනක පසුබිම් ගායකයා වූයේද ඔහුයි. ඒ රසිකයෝ කැමති වෙනකන් මම හිතනවා ඒගොල්ලන් හැම කෙනෙක්ම කැමති මගේ ගීතවලට. මම හිතනවා නැත්නම් මට මේ 30 වසරක් මේ චිත්‍රපට ලෝකේ ගායන ජීවිතේ මට ඉන්න පිළිවෙලක් නැහැ කියලා. මෙරට ජනප්‍රිය කලාවේ මහා බලකණුවක් වූ ජෝතිකී අඩුව පිරවීමට තවත් සිය වසකට හෝ ශිල්පියෙකු බිහි වේතයි බොහෝ විචාරකින් අතර පවතින සැකයක්. කවදා හරි මගේ රසිකයෝ මට කිව්වොත් දැන් ජෝතිපාල ඇති කියලා අන්න එදාට මගේ ගායනාව මම එදාට නවත්තා. උන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා ඕ රංගනි මානිසාද ඔය නටන්නේ. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.